මටම ඉතින් අද අවගලන්ට කියන ල දන තවත් බලන්න හොඳ මූවිස් දහැක් ගැන ඉතින් කලින් කරපු විඩියෝස් තිකට ගොඩක් කැමති රදිබකොමත් මන්තිම විඩියක් කලේ අන්තිම කල තාගෙන මූවිස් කෙන කලේ ගොඩක් අය කියල තිබන අත්තන්න පා කියල යගේ ම ෝට් ඇදම තව කරන්න ඕනෙද කියර ඉතින් මනාද ලිස්ටික දෙවනට වැඩිම වෝට් තිබේ බලන්නොද මූවිස් කෙනෙතින් ඒක ඉහින්දා මම කරන්න අද බලන්නොද මූවිස් කෙන විඩියක් ඒවගේ මතමයි ඔගොල්ල චැනලට අලුතෙන් ආවෙන්න සබස්ක්‍රයිබ් කරන්න අමතක කරන්නවා ඒවගේම ලයික්යක් කමෙන්ට් දාගෙනන්න මෙතරම අනිවාර්යෙන්ම තව එපිසෝඩ් එකක් කරන්න බලන්නොද මූවිස් කෙන ඉතින් අද අපි බලමු මොනාද මේ තියෙන මූවිස් 10 කියලා ඉතින් මුලින්ම කියන්නම් ඩිස්ටෝපිය කියලා ෆිල්ම් එක නේ මේක මාරම ගති මූවිය මගේ ආසම සබ්ජෙක්ට් එකක් වෙනවා ඉතින් කොවරි මේකේ ඉන්න කොල්ලව හවුස් ඇරෙස්ට් කරලා දින්නේ ඉතින් යාර ගෙදරින් එළියට මීටර් ගණක් යන්න බෑ ඉතින් මෙයා කරන ඔබදුපෝහණය තමයි බයිනෝ කියලා යත් තියන හතර වටේ ඔත්තු බලනවා කෙල්ලෝ දියා බලනවා ඒ වගේ ඉතින් අන්තිමට කොමාරි මෙයාට සැක හිතෙනවා මෙයාගේ නේබර් සීරිය කෙනෙක් කියලා දැන් ඇති මගේ ෆේවරිට් සබ්ජෙක්ට් එක සීරිය කියලා සහින්නේ ඉතින් මේ කතාව වාරම ගති කතාවක් ඉස්සර යට දෙද්දි මාර මාර දේවල් තමයි වෙන්නේ අනිවාර්යෙන්ම බලන්න මේ බලන මොනේ මූවි එකක් කියොත් හරියටම හරි ඩිස්ටෝපියා නොවින් කියන ෆිල්ම් එක ගැන තමයි දැන් කියන්න යන්නේ මේකේ නිකෝස් කේජ් තමයි නගපාන්නේ ගොඩක් සමහර අය කැමති නැහැ මෙයාගේ ෆිල්ම් වල සමහර අය වචාට සමහර අය ගොඩක් හොඳ ෆිල්ම්ස් තියෙනවා ඉතින් මේකත් ඒ වගේ මූවියක් මේක නොවින් කියලා තමයි කියන්නේ මේකේ කතාව ඇවිල්ලා මෙයාට හම්බ වෙනවා එක ඩොකියුමන්ට් එකක් අංකව තියෙන්නේ අංකවල ප්‍රෙඩික්ට් කරලා තියෙනවා අපේ අනාගතය වගේ කියලා හිතන්නේ සැක කරන්නේ ඉතින් අනාගතයේ තියෙන ඉවෙන්ට් ගැන තමයි තියෙන්නේ එනවාට ඒකේ තියෙන්නේ මේ ලෝකේ වෙන ඩිසාස්ටර්ස් ගැන ඒක මූවි එක බැලුවම පෙරේ මිනිස්සු කොච්චර වැරන ඒ වගේ ඉවෙන්ට් තමයි මේක ප්‍රෙඩික්ට් කරන්නේ මරම ගති අමුතුම එන්ඩින් එකක් තියෙන්නේ සමහර අය ඒකට කැමති නැහැ එනවාට ඒක මං අල්ලපු එන්ඩින් එකක් අනිවාර්යෙන් බලන්න හිතන්නේ දෙයක් ඒක හින්දා ඇත්තට මං ඒකට කැමති එන දැන් කියන්න මම ඕලන්ට හොරර් කොමඩියක් ගැන මේක අමුතුම ජාතියේ මූවියක් ටකර් ඇන්ඩ් ඩේල් වස් ඊවල් කියලා තමයි කියන්නේ මේක ගැන ගොඩක් කට්ටිය එච්චරම දන්නේ නැහැ නේද මේ මාරම ආතල් කොමඩියක් වෙනවා හොරර් කොමඩියක් කින්දා වෙනස්ම අත්දැකීමක් බැලුවම තේරෙයි කියලා මේකේ කතාව ගැන පොඩ්ඩක් කියනනම් ඇවිල්ලා ඔයගොල්ලෝ හොරර් ෆිල්ම්ස් එහෙම දන්නා නම් සමහර කෙල්ල කොල්ල කැම්පි ට්‍රිප් ගියාට පස්සේ තමයි මොක් හරි වෙලා මැරෙන්න පටන් ගත්තේ කවුරු හරි සීරිය කියලා එකෙක් හරි හොර්මොනක් හරි ඔය සෙට් එකේලා මරන්න රොන්ග් ටර්න් එක වගේ ඉතින් මේකෙත් ඒ වගේ කතාවක් වෙන තමයි කියන්නේ ඉතින් යද්දි මේකේ වැරදි වැටහිමක් ගැන තියෙන්නේ මේකේ ඉන්න හතුර කියලා හිතන දෙන්න අයින්ස කොල්ල දෙන්නේ ඒගොල්ලෝ උදව් ගන්න කියලා වැඩියට වටා ගැනීමක් වෙන කතාවක් තමයි තියෙන්නේ අතර මේක පට්ට මහතල් කතාවක් බලවම ඕගොල්ලන් තේරෙයි අනිවාර්යෙන් බලන්න මේක දැන් කියන්නන්නේ 3D animation movie එක ගැන ගොඩක් අය මේක සමාජයට බලලත් ඇති බල නැත්නම් අනිවාර්යෙන් බලන්න අලුත්ම Spider-Man film එක Spider-Man into the Spider-Verse කියන එකද කියන්නේ ඉතින් මේක ඔස්කා පාවා දෙන්නේ මේක animation එක හොඳින්ද මේක හැදුවේ හැබැයි emoji කියලා චාටර් මූවී එකක් අදපු ස්ටුඩියෝ එකම තමයි මේකත් ඇදුවේ නට මේක ආස්ට්‍රේලිය ගේම මාරම ලස්සනයි ඒකෙන් ඉඳලා තමයි මේක ඔස්කා පවා නොමිනේට් වුනේ මේක ස්ටෝරි එකටයි මේකේ තියෙන animation වලටයි අමුතුම ගතියක් තියෙන බැලුවම තේරෙයි බලලා නැත්තම් අනිවාර්යයෙන්ම කියන්න දෙන්නේ අනේ දෙයින මේක බලන්න කියලා මේක අමතක නොකර බලන්න ගොඩක් අය animation films බලන්න කැමති නෑ ඒත් මේක අමතක කරන්න නැතුව බලන්න මේකේ ස්ටෝරි මාර්ගගතිය තව ආල්ටර්නේට් ඩිමෙන්ෂන් යන ස්පයිඩර්මෑන්ලා ගොඩක්ගේ කතාව තමයි අපි දන්න ස්පයිඩර්මෑන්ුත් ඉන්නවා මේකේ එයාගේම මේක අලුතෙන් එන බ්ලැක් ස්පයිඩර්මෑන් කෙනෙක්ගේ කතාවක් ගැන තමයි මේකේ තියෙන්නේ හැබැයි අර ඔක්කොම ස්පයිඩර්මෑන්ලා එකතු වුණාම මේකේ අමුතුම ගතියක් දෙනවා ඒ වගේ මේකේ ඇක්ෂන් එහෙම ඇත්තම සුපිරි මට මං කියන්නේ මගේ දැනට හදපු හොඳම ස්පයිඩර්මෑන් මූවි එක මේක වෙනවා දැනට මගේ පරණට තිබ්බේ ස්පයිඩර්මෑන් 2 එක තමයි හොඳම ස්පයිඩර්මෑන් මූවි එක ඒනට මේක ඒකත් එකට වැඩිය මාරම ගති මොකද මේක හෝම් කමින් එහෙම කැලේ මේකට වැඩිය ගති ස්ටෝරි ගොයි ආසිතන කැරක්ටර් උයි හැමදේම ගතියට කරලා දෙනවා ඉතින් අමතක නොකර මේකත් බලන්න ස්පයිඩර්මෑන් ඉන්ටු ද ස්පයිඩර්වර්ස් දැන් කියන්නන ෆිල්ම් එක ගොඩක් අය සමහරට බල්ලත් ඇති මේක හැබැයි කියන්නම හේතුන්නේ මගෙන් නැගති කට්ටියක් මැසේජ් කරලා අහලා තිබ්බා මොනවද බලන්න හොඳ හැකින් ෆිල්ම්ස් කියලා ඉතින් මගේ මොල්ලට මුලින්ම ආවේ මැට්‍රික්ස් කියන ෆිල්ම් එක. ඉතින් මම හිතුව මේක බල්ලා දිනක් දන්නේ නැහැ ඉතින් කියලා නිකන් යවල බෙරතර ඒගොල්ලෝ බල්ලත් නැහැ මොකද්ද කියලා අහනවා මේක ගැන. ඉතින් ඇත්තටම මැට්‍රික්ස් බල්ල නැත්නම් කියන්න තියෙන්නේ කියලා වැඩක් නැහැ හැකින් ගැන ආසනම් ඇක්ෂන් මූවිස් වල ආසනම් මේක අනිවාර්යම බලන්න ඕන මූවියක්. මේක ලෝකෙ වෙනස් කරපු හොලිවුඩ් එක වෙනස් කරපු මූවියක්. මිනිස්සුන්ගේ මනස බව වෙනස් කරපු මූවියක් කියන මේකේ කතාව ඇවිල්ලා නියෝ කියලා හැකර් කෙනෙක් ඉන්නා. ඉතින් කොහොම හරි මෙයා දැනගන්න හම්බ වෙනවා මේ අපි ජීවත් වෙන ලෝකය
මේ කොපියුට සිමිලේෂන් නැක් කියලා කියන දැන් අපි ජීවත්වෙන ලෝකේ කම්පියුටර් සිමිලේෂන් නැක් AIලා අනාගතයේ පාලනය කරනවා ඒගොල්ලෝ මේ අපි හිර කරලා තියෙන මේ මේ යන කතාව ගැන ඒක තියෙන ඉතින් ඒක අපි ඒගොල්ලෝ අපිට පෙන්වන දේ තමයි මේ කම්පියුටර් සිමිලේෂන් එක කියලා. ඉතින් පිස්සු මැදන කතාව මේක තියෙන්නේ මේ මැට්‍රික්ස් ආවා මේ ෆිල්ම්ස් දෙයක් ඊට පස්සෙත් ඒකවත් බලන්න මේ මේකට කැමතුනොත් අනිවාර්යයෙන්ම දැන්ට අවුදපු හොඳ ෆිල්ම් එකක් කියලා තාරේනම් හරි මුලින්ම රඟපාන්න මේක හිටියේ විල් ස්මිත් තමයි එයා බෑග් කිව්වා මේ රෝල් එකට මුලදී කතා කළාම. ඉතින් මේක රඟපාන්නේ ජෝන් වික් කොල්ලා කිව්වොත් ඉතින් දන්නවා ඇති නියෝ රඟපාන්නේ එයා තමයි. එයා මේකේ සුපිරිම ඇක්ෂන් මේකේ ෆයිටින් සීන් හැමදේම මේක මාරම ගති. අනිවාර්යෙන් මේක බෑන්න ඕනම මූවි එකක් කිව්වොත් හරියටම හරි බලලා නැත්තම් ඉතින් ඊළඟට බලමු මොකද්ද දෙන්නේ කියලා. මම කලින් වීඩියෝ එකේ කිව්වා බලන්න කියලා about time කියලා මූවි එක. ඒක time travel වෙයි romantic story එකයි mix කරලා හදපු මාරම ගති මූවි එකක්. හැබැයි ඔයගොල්ලෝ හිතන ආදර කතාව නෙවෙයි. ඉතින් ඒක බලපු කට්ටිය කිව්වා ඒක බලලා ඇඬුණා කියලා. ඒතරම් මල් ලස්සනයි කියලා. ඒ වගේ තව මූවි එකක් කියන්න කියලා කිව්වා. ඒගොල්ලන් තමයි මේක තියෙන්නේ love actually කියලා මාරම ලස්සන මූවි එකක් මේක. අනිවාර්යයෙන් මේක බලන්න. මොකද මේකේ love story එකක් නෙවෙයි ගොඩක් mix කරලා තියෙන මේ love story ම කියන්න බෑ. ඒක බැලුවම තේරෙයි. මේ අපි මම සාමාන්‍යයෙන් ආදර කතා මුකුත් බලන්නෙම නැති කොල්ලගේ උනට මේක බැලුවාම මගේ අදහස වෙනස් වුණා. මේකේ තියෙන මාරම ලස්සන දේවල් තියෙන්නේ අමුතුම දේවල් මේකේ රඟපාන පුදාන චරිතවලට ඉන්නේ මාර ප්‍රසිද්ධ කට්ටිය. මේ ටේකන් එකේ රඟපාන පුදාන චරිතය ඉන්නවා. ඔයා මිස්ටර් බීන් එකේ රඟපාන නළුවත් ඉන්නවා මේකේ. පොඩි කැමියෝ එකකට රයිට් ඔෆ් ද කැරිබියන් එකේ රඟපාන කියලාත් ඉන්නවා මේකේ. මේ ආරම ගති මූවියක් මේකේ අනිවාර්යයෙන්ම බලන්න ඕනේ මේකත්. දැන් කියන්නන්නේ අල්මාරියක් ඇතුලේ මිනිමු ලෝකයට යන කතාවක් ගැන. මේක ඇවිල්ලා ඇඩ්වෙන්චර් ෆැන්ටසි ටයිප් එකට ආයත් වෙන මූවියක්. ද ක්‍රොනිකල් ඔෆ් නරිනා ද ලයින් ද විච් ඇන්ඩ් ද රෝඩ් ඩ්‍රොප් කියලා කියන්නේ මේක සිංහෙක් ඉන්න ඒ ලෝකේ වගේම මායකාරයෙක් ඉන්න ඒගොල්ලන්ගේ ලෝකෙට යන ළමයිගේ කතාවක් තමයි මේක තියෙන්නේ. පවුල් කට්ටියත් එක්ක එකතු වෙලා මේක බලන්න පුළුවන්. මාරම ලස්සන කතාවක්. මේ ෆිල්ම්ස් තුනක් තියෙනවා මේගොල්ලන්ගේ. අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ මේකට කැමති වුණොත් අනිවාර්යයෙන්ම ඉතුරු දෙකත් බලන්න අමතක කරන්න එපා. දැන් කියන්නම් එනම් ආතල් මූවියක් ගැන. ගොඩක් අහලිබා කොමඩි මූවිස් ගැනත් කියන්න කියලා. ඉන්දා ගේම් නයිට් කියන මූවි එක මේක ගියා උදේ තමයි ආවේ. මේකේ කතාව ඇවිල්ලා මේ අයියා කෙනෙක් ඉන්වයිට් කරනවා අයගේ මල්ලෙටයි වයිෆ්ටයි තව යාළුවෝ කට්ටියටයි ගෙදරට ඇවිල්ලා සෙල්ලමක් කරමු කියලා. ඒ ගේම් නයිට් කියලා තමයි මේ කියන්නේ. ගේම් නයිට් කියන්නේ පිටරට සාමාන්‍යයෙන් අපි ඔමි ගානවා කියලා හිතන්නකෝ. ගෙදරට වෙලා කාඩ් සෙල්ලම් කරනවා. ඒකලංග එක එක පෝකර් ගානවා. ඒ වගේම බෝඩ් ගේම්ස් තියෙනවා. එක එක ජාති ගේම්ස් තියෙනවා. ඉතින් මේකලෝ වෙනම ගේම් එකක් මේ සෙල්ලම් ගන්න හදන්නේ. අමුතු ගේම් එකක්. එතකොට මේගොල්ලෝන්ගේ අයියා පැහැරගෙන යනවා ඇවිල්ලා වෙනම කට්ටියක්. එතකොට ඒගොල්ලෝ හිතන්නේ මේක ගේම් එකකට සම්බන්ධ දෙයක් කියලා. නිකන් ස්කැවෙන්ජර් හන්ටක් වගේ අයියා වහගෙන යන කතාවක් කියලා හිතන්නේ ඒගොල්ලෝ. ඉතින් අන්තිමට මේ ඇත්තටම පැහැගෙන ඉන්න මොකද වෙන්නේ ඒ වගේ කතාව මේ අනිවාර්යෙන් බලන්න ඕන ආතල් මූවියක් එකක්. කොන්ස්ටන්ටේන් මූවිකේ ඉන්නේ නියෝ මැට්‍රික්ස් එකේ රඟපාපු කොල්ලම තමයි කීනු රියුස්. ජෝන් වික් එකේ ඉන්න කොල්ලා කිව්වම මම දන්නවා. ඉතින් මේකේ මාරම ගති අන්රේටඩ් මූවියක් මේක. මේකේ අපායේ විලෝක යන වලියේ සම්බන්ධයෙන් තමයි මේ කතාව තියෙන්නේ. සුපර්නැචුරල් කතාවක්. මේ කොල්ලා පොලිසියේ ඒගොල්ලන් ඩීමන් හන්ටර් කෙනෙක් කිව්වොත් හරියටම හරි. ඉතින් මේකේදී කෙල්ලෙක් මෙයාට හම්බ වෙනවා. මේ එයාගේ අක්කා මැරලා තියෙන එක මේ සිය දින සසාව ගැනීමක් නෙවෙයි කියලා ඊට වැඩි ලොකු දෙයක් කියලා එයා ඇවිල්ලා කියන කවුරුත් ගණන් ගන්න නැහැ. ඉතින් මේ කොල්ලා යනවා හොයන්න මෙයා ඩීමන් හන්ටර් කෙනෙක් ඉඳන් මෙයා දන්නා මොකද්ද වෙන්නේ කියලා. මාරම ගති කතාව මේක. ඇක්ෂන් හොරර් ෆැන්ටසි ගණයට ආයෙත් මාරම ගති කතාව මේකේ. ඔයගොල්ලෝ DC කොමික්ස් එම දන්නවා නම් දන්නවා ඇති කොන්ස්ටන්ටින් කියන්නේ මොන චරිතයද කියලා. ඉතින් අනිවාර්යෙන්ම බානවත ගන්න එපා මේක මාරම ගති මූවිය. දැන් කියන්නේ අන්තිම මූවි එක ගැන. නැෂනල් ට්‍රෙෂර් කියලා ආවේ 2004 ආපු මාරම ගති නිදාන හොයාගෙන යන කතාවක් ගැන. නැෂනල් ට්‍රෙෂර් මූවි දෙකක් තියෙනවා. දෙක දෙවෙනි එක ඇත්තටම ගොඩක් හොඳයි. පළවෙනි එක වගේම මාරම ගති ඔයගොල්ලෝ පළවෙනි එකට කැමතිද අනිවාර්යෙන් දෙකත් බලන්න. මේ කොමාරි 3 එනකන් මිනිස්සු බාහිර විදියට බලාගෙන ඉන්නවා. මාත් බලාගෙන ඉන්නවා. මොකද මේකේ 2 එකේ මාර ලොකු සීන් එකක් වුණා. ඒක මොකද්ද කියලා හැමෝම බලාගෙන ඉන්නවා වෙනකන්. ඉතින් මේක අනිවාර්යෙන් බලන්න. ඔයගොල්ලෝ නිදාන වගේ කතා වලට කැමති නම් නිදාන හොයාගෙන යන කතා වලට කැමති නම් මේකේ ඇමරිකන් හිස්ටරි එක ගැන තමයි ඔයාලා තියෙන්නේ. ඒගොල්ලන්ගේ ක්ලූස් තියෙනවා, පසල්ස් තියෙනවා. හොයාගෙන ගිහිල්ලා කොහමද ලොකු නිදානයක් හොයාගන්න කතාවක් ගැන තමයි මේක තියෙන්නේ. මාරම ගති හිතා ගන්න බෑ මොකද්ද ඊළඟට වෙන්නේ කියලා. එතරම් සුපිරි මූවියක් මේක. අනිවාර්යෙන්ම මේක බලන්න. ඉතින් මේක තමයි අන්තිමට කියන්නේ. ඔයගොල්ලෝ තව බලන්න ඕනේ නම් මේ වගේ videos අනිවාර්යයෙන්ම subscribe කරන්න, like කරන්න, එයාගේ share පාරක් දෙන්න යාළුවෙක් එක්ක තව මේ වගේ බලන්න හොඳ movies වන්න. ඉතින් මම
දිකටම ගේන්න බලන්නම්. මගේ කලින් එකටත් ගොඩක් ලයික් ඇවිල්ලා තිබ්බා. හින්දා මම මේක කරන්න හිතුවේ. ඉතින් ලයික් කමෙන්ට් අරනවා තමයි ඊළඟට තව එකක් ගේන්නේ. ඔයගොල්ලන් මේ මුවිස් වලට කැමති වුණා නම් අනිවාර්යයෙන්ම ලයික් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. එහෙනම් මම ගිල්ලන්නම් තවත් වීඩියෝ එකකින්. හම්බෙමු. See you guys.